අම්මේ මම විද්‍යාපීඨයට යන දවසට නම් අඬන්න එපා. එතකොට මට යන්න හිතන එකක් නෑ ඔයා තනි කරලා. ඒත් මං ගුරුවරියක් වෙලා අම්මගේ බලාපොරොත්තු ඉටු කරන්නම්. යයි පවසා නින්දට ගිය තරුණියක් නිදිහනේම අවසන් ගමන් ගිය ශෝකජනක පුවතක් වාර්තා වූයේ තුලාඔය උඩුවෙල මොනරාගල ගම්මානෙනි. එසේ මියගොස් ඇත්තේ මොනරාගල පදිංචි වයස අවුරුදු 22ක තරුණියක වූ ඇය රත්නායක මුදියන්සලාගේ සඳුනි බණ්ඩාර නැමැති අයයි. වරින් වර සෙම් රෝගය සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත්තද ඇයට වෙනත් කිසිදු රෝගාබාධයක් තිබී නැත. සිද්ධිය වූ දින රාත්‍රියේ නිවසේ ගත කර ඇත්තේ මෙම දියණිය සහ මව පමණි. පියා ව්‍යාපාර කටයුත්තක් සඳහා පිටතට ගොස් තිබිනි. 21 වෙනිදා උදේ 5ට විතර මම දුව නිදා සිටි කාමරයට වෙනදා වගේම ගියා. හැබැයි මට පොඩි සැකයක් ආවා. එයා නිදාගන්න ගිය විදිහටම ඉඳපු නිසා. පස්සේ මම පොඩ්ඩක් සැලකිල්ලෙන් බලද්දී කිසිම හැලහොල්මමක් නැහැ. මම කතා කළා දුවට. එයා ප්‍රතිචාර දැක්ුවේම නැහැ. පස්සේ මම අල්ලපු ගෙවල් වල අයට කතා කරලා දුවව මොනරාගල ඉස්පිරිතාලට ගිහින් ඇතුළත් කළා. යැයි මියගිය සිසුවියගේ මව කියා සිටියාය. එම දරිය රෝහල්ගත කරන විටත් මියගොස් ඇති බව වෛද්‍යවරු ප්‍රකාශ කර තිබිනි. පස්දුන් රට විද්‍යාපීඨයට ඇතුළත් වීමට නියමිතව සිටියේ මියගිය දිනට දෙදිනකට පසුව බවත් ඒ සඳහා ඇඳුම් පැළඳුම්ද සූදානම් කර සිහින මවමින් සිටී බවත් ඇයගේ ඥාතීහු පවසති. මහනුවර ස්වර්ණමාලී බාලිකාවේ ආදි ශිෂ්‍යයෙක් වන ඇය දින කිහිපයකට පෙර සිය නෑදෑයන්ට හා මිතුරු මිතුරියන්ට තමන් විද්‍යාපීඨයට ඇතුළත් වන බව පවසා ඔවුන් සමගද තම සතුට බෙදාගෙන තිබිනි. මෙම සිසුවියගේ පශ්චාත් මරණ පරීක්ෂණය මහනුවර රෝහලේදී සිදු කර ඇති අතර එහිදී මිය යෑමට හේතුව මොළයේ රුධිර කැටයක් සිරවීම බව අධිකරණ වෛද්‍යවරයා තීරණය කර ඇත. තලාතෝය පොලිසිය අපරාධංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කුලතිලක ඇතුළු නිලධාරීහු මරණය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මෙහෙය වූහ. මේ වගේ අලුත්ම දේවල් ඉක්මනටම දැනගන්න නොදුටුල වටා YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම අපි වීඩියෝ එකක් දාපු ගාම දැනගන්න එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න අමතක කරන්න එපා.